කාරතිෙන් කරු නමස්කාරය කියන Buhang Sara na gacai Damangs na gahami sanghangs na gacai dutiyake buddangsaranang gacai Dutimpi damans na gahami duti yampi sanghang Sara na gacai Tampi budhang Sara na gacai Taphi දangsර na gajaami Taphi sanghangsara na gajaami Panතිපාවරමනිසික් padadang samadhiම අධින්නධනාාවර මනී සෙක්කාපදන් සමාධයාමී ස්මාමී සුමිච්චාචාරාවර මනී සෙක්කහාපදන් සමාධයාමින් මුසාවාදාවර මනී සෙක්කාපදන් සමාධයාමින් සුරාමේරය මජ්‍ය පමා දට්ටානාවර මනී සෙක්කාපදන් සමාධයාමින්. පවිසි ෞවරෝවාදරයෙන් පිළියල කොට ඉදිරිපච් කොට තිබෙන සුවඳමල් පහන් ඒවගේම ගිලන් පස ආදමයේ සියලු පූජාවන් නිසාන්තිනායකාමාමයණී බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමු පූජාවේවා මෙන් ජනිතා නිසන්සයන් පින්ගනු කැමති සියලු දෙවියෝද මියගේ ඥාතියවුද අනුමෝදන් වී සුවපත්තිත්වා පැම දෙනාට මේ පින්කම මෙලවයාපත පිණිස පවතීවා පරලෝ යාාපත පිණිස පවතීවා නිර්වාන සම්පත්තියේ පිණිසම හේතුවේවා කියන ්‍රාතරාම් ඇතිකරගෙන කවුරුත් එක එකට ගාතා කීමෙන් වන්දනා කරමු පූජා කරමුු. නමෝතස්ස භගවතු වර හතු සම්මා සම්බුද්දස්ස. නමුතස්සේ භගෙවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවතු වරහතු සම්මා සම්බුද්ධස්ස, ඉතිපිසෝ භගෙවා අරහන් සම්මා සම්බුද්ධ විංජාචරණ සම්පන්නෝ සුගතුලුකවිදු අනුච්තරු පරිසදම්ම සාරතිී සත්තාදේවමනුස්ථාන බුද්ධෝගගවාති ස්වාකාතු භගවතා දම්මෝ සන්දික්්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තන් වේදි තබ්බෝ වි්ඥයේති සුපටි පන්නෝ භගවතු සාාවක සංගෝ පුජු පටි පන්නෝ භගවතු සාාවක සංගෝ ඥාය පටි පන්නු භගවතෝ සාාවක සංගෝ සාමීචි පටි පණනෝ භගවතෝ සාාවක සංගෝ යදිදන් චත්තාරිපුරිසයුගානිි අටපුරිසපුද්ගලා ඒස භගවතු සාාවක සංගෝ. ආවුනෙියෝ පාවුනෙියෝ දක්කිනෙයෝ අංජලිකරගයෝ අනුත්තරං ප්ඥහෙත්තන් ගලෝකස්සාතිය වන්දාමිචේතියන් සබ්බං සබ්ටානී සුපතිටෙතන් සාරිරිකදාතුමා බෝධි බුද්ධරු පංසක ලංසදා යස්සමූලේ නිසින්නෝව සබ්බාරි විජයන්හකා පත්තෝ සබ්බ්ඥුතන්සත් ාවන්දේතන් බෝධි පාදපන්. ඉමේඒතේ මබෝධී ලෝකනාතේන පූජිතා. අහංපිතේ නමස්සාමි බුදිිරාජා නමත් සුතේ ගනසාරපකදිත්තේන දීපේන තම දම්සිනා තිලෝකදී පං සම්බුද්ධන් පූජයාමි තමුණුදන් වන්න ගන්ධ ගුණෝපේ තන් ඒතන් කුසුම සන්තතින් පූජයාමි මුණින් දස්ස සිරීපාද සරරුහ පූජේමිබුද්ධන් කුසු වේන නේන පුං්්‍යේන ඒ තේන ලබාමි මොක්කන් පොක්වන්මිලායාතියතායි දන්මේ කායු තතායාතිවිනාස සුගන්ධන් සිීතලංකපංපසන්න මදුරං සුභන් පාලීයමීතංභගවා පතිගන් හාතු උත්තම අධිවාසේ තුනු බන්තේ ගිලාන පච්චයන් නිමං අනුකම්පං උපාදායේ පතිගන් හාතු උත්තම අධිවාසේතුනු බන්තේ ගිලාන පච්ෂයන් නිමන් අනුකම් පංගුපාදායේ පතිගන් හාතු උත්සම අධිවාසේතුනු බන්තේ ගිලාන පශ්‍යයන් නිමන් අනුකම්පංගුපාදායේ පතිගන් හාතු උත්තම පායන වාචාචිත්තේන පමාදේන මයාකතන් අච්චයන් කමමි බන්තේ බූරි පං්ඥ තතාගත පායන වාචාචිත්තන පමාදේන මයාකතන් අච්චයන් කමමි දම්ම සන්දිෙට්ටක අකාලික. පයින වාචාචත්තන පමාදේන මයාගතන් අච්්‍යයන් කමමී සන්ග පුණයක්තන් අනුත්තර. අපි කවුරුත් පිරිසූතරයක් සජායනා කරමු. නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අර හතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු අර හතු සම්මා සම්බුද්ධස්සය ඉති පිසූ භගවාර්හන් සම්මා සම්බුද්ධ විද්්‍යාචන සම්පන්නු සුගතු අනුත්තරෝපුරිසදම්ම සාරතිය සත්හ දේවමන් උසානන් බුද්ධභගවාතියේ පාකාතු භගවතා දම්මූ සන්දෙට්ටකෝ අකාලිකෝයේ පස්සිකෝ ඕෝපනයිකෝ වේදිතබ්බූ වි්ඥහිතේ සුපටිපන්නු භගවතු සාාවක සංගෝජු පටිපන්නෝ වගවතෝසා. ඥාය පටි පන්නෝ භගවතු සාාවක සංගෝ සාවිජි පටි පන්නෝ භගවතු සාාවක සංහූ යතිතංචත්තාරි පුරිසයුගානිී අටට පුරිස පුග්ගලායේ ස භගවතු සාාවක සංගූ ආවුනයෝ පාගුණලෝ දක්කිනයෝ අංජලි කරනීයෝ වනුත්ත රංපුුණඥ ලෝකස්සාති ඒ තේන සච්්‍යවජ්්‍යේන පාතුතු අංරථ නත්ත යන් ඒ තේන සච්්‍ය පාතුතුවන්ගත නක් සච පාතුතුවන් රථ නත්තයන් කරණය මත්ත කුසලේන යන්තං සන්ත සක්කෝජච සුජෝච සුවචෝජස්ස මුදු අනතිමානී සන්තුසකෝජ සුභරෝජය සල්ලෞකවත්ති සන්තින්ද්‍රයෝජණපකෝචේලප ගපු කුලේ සුවන ගිද්ධෝනච පුුද්ධන් සමාචරයච උපවදියුම් සුකිනෝවා කියමිනෝහොන්තු සබ්‍යේ සත්තා බවන්තු සුකි තත්තායේ කේචිපානභූතස්කක් තාවරවා අනවසේ සාධීගාවායේ මාන්තාව මජ්්‍යිමාරස දෙක්කාවායේවද්‍යෙක්්ටා ආයේ චදරේ වසන්ති අහිදූරේ බූතාවා සම්භවසි සබබේ සත්තා බවන්තු සුකෙ තත්තානකරු පරංදිිකු බේතනාතිම්්‍යේතකත්ත චිනං භ්‍යාරෝසනා පටිග සඥානා්‍යමං්‍යස්ස දුක් මිච්චෙයේ මතායතානියන් ආයුසාඒක පුුත්ත මනුරක් ඒ ඒවාම් පිසබ්භභූතියේ සුමානු සම්භාවයේ මෙත්තංච සබ්බලෝකස් මිින්මාන සම්භාවයේ අපරිමානං උද්ධන් ගදෝචතිරියංච. අවේරංලස පත්තන් තෙට්ටන් චරන් විසිනෝ වාසයානුවවායාාවතස්ස විගතවිද්දෝයේතන් සතෙන් අරි. ්‍රක්්මමේතන් විහාරං ඉදමා වූ දෙෙට්ටෙන්චයනුපගම්ම සීලවාදස්ස නියන සම්පන් කාමී සුවිනේයගේ සංනහි ජාතු ගබ්බසයන් කනරේ තතිී. ඒ තේන සච්ච්‍ය ව්‍යේන සොත්තිතයේ යෝතු සබබදායි තේන සච්ච සොත්තිතයේ යෝතු සබ්බදායි තේන සච්්‍ය ව්චේන සොත්තිිතයේෝතු සබබදා වාසනාවන්ත පන්නතුනි අපි අද භාවනා කිරීමට පෙරාතුව සුළුවෙලාවක් භාවනා කිරීමෙහි වටිනාකම අගේ ප්‍රකාශ වන්න බුදු හාමුදුරුවන්ගේ අදහසක් පළමුවෙන්ම ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ අදහස් ඉගෙන ගැනීමෙන් අපිට ලොකු චෛතසික වීර්යක් ඇති වෙනවා වන්දකීමට දිවිලෝක බ්‍රහමලෝකළ උත්පත්තිය ලැබීම පිණිස. මිනිහෙක් වසයෙන් උපදිනවා කියන එක කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. මේ ලෝකයේ සත්ව ජනගානය හා සංසන්ධනය කල්ල බැලුවෙන් පස්සේ මිනිස්සු කියල කියන්නේ ඉතාම සුළු පිරිසක්. තින් එහෙම මිනිස්සු වසයෙන් උපන්න සත්වයෝ කරන කියන දේවල් අනුව තමයි. අපාය පිරින්නෙත් දිවලෝකයේ පිරන්නේෙද. දිවලෝකයේ පුරුවන්නත් මිනිස්සු අපාය පුරුවන්නත් මිනිස්සු. තින් ඒ විදිහට කල්පනා කල්ල බැලුහාම අපේ මොකක් හරි දුරුවලකමක් තියෙන නිසා තමයි අපිට අපායට යන්න සිද්ධ වෙන්නේද. එවගේම කුසලකර්ම කරණකොටගෙන දිවලෝකයට යන්න සිද්ධ වෙනවා. ුදුරජාණන් වහන්සේ දිවලෝකයේ උත්පත්තිය ලැබීමත් බ්‍රහ්මලෝකයේ උත්පත්තිය ලැබීමට අපයෙක උත්පත්තිය ලැබීමත් පොනම විධකින්වත් අගේ කරල නෑ එනිසා උන්වහන්සේ දේශනා කළා මෙ සියලු දේවල්ලොලින් නිදහස්වීම ශ්‍රේෂ්ටයි කියල ඒ තමා නිවන කියල කියන්නේ ඉපදීම නැති කරනවනිමේ ඉපදීමෙන් නිදහස්සනවා ඉපදීම නිරුද්ධ කරනවා. ඉපදීම නැති කරනවා කියන වචනය ධරමයට එකග නෑ ගැලපෙන්නේ නෑ නමුත් ඉතින් අපේ පැහැදිලිව තේරුම් ගැනීම සඳහා තේරුම් කරදීම සඳහාමේ ඉපදීමම නැති කරනවා කියන වචනය භාවිතා කරනවා. නමුත් ඒක ධරමයට ගැලපෙන වචනයක් නෙමයි. ඉපදීමෙන් නිදහස් වෙනවා. ඉපදීමෙන් නිදහස්සෙනවා කියල කියන්නේ අපි හැම දෙනාටම. ඉපදීමේ ශක්තියක් තියෙනවා. ඒ තමයි කර්මසක්තිය. ඉපදීමේ සක්තිය කර්මසක්තිය අපි ක්ෂයකරලනන් තියෙන්නේ අපිට තව තැනක උපදින හේතුවක් වෙන්න නෑ. එතකොට ඉපදීමට හේතුභූත වන කර්මශක්තිය බලවත් කුසාසිතක් උපදවාගැනීමෙන් නැති කරලදාන පුළුවන්න්නම් ෂේකරලදාන පුළුවන්නන් ට හොඳ වචනය තමයි නිරුද්ධ කරනවා කියනක. නිරෝධයට පච්කරන්න පුළුවන්කමතියෙනවානම් එයා මැරුුණ මැරුුණම තමයි නැවත දැනක භවයක් අල්ලගන්න නෑ. විපදීමෙන් නිදහස්සෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමේ අපිට හඳුන්වල දුන්න. බුදු හාමුදුරුව ලෝකයේ පහල් වෙන්න කලින් දිබ ලෝකවලට බ්‍රහමලෝකොල්ට උත්පත්තිය ලබ හැටේ. ආලාර කාලා මුද්ධකාරාම කියන මේ ආචාරිවරුන්ගේ ඉගෙනගෙන ඒවායයි නිස්සාරත්වය තේරුම් අරගෙන එපදීමෙන් නිදහස්වීමට නිවන්දැකීමට හේතුභූතවන කරුණුක් සොයායමින් ඇවිද්ද. එත් සොයායමින් යන ගමනේදී උන්වහන්සේට වටහාගන්න පුළුවන් ඕනා මිනිස්සු මේ සියලුම දුකට පත්වෙන කාරණ දෙකක්. ඒ කාරණ දෙක තමයි කාමධාතු අ ව්‍යාපාදධාතු විහින්සාධාතු කියයන මේ වචනතුනින් හෙඳින්වට එතන දෙකක් තියෙනවා කාමරාග පටිග්‍ර කියන දෙක. කාමරාගේය කියල කියන්නේ ඇලෙනගතිය පටිගය කියල කියන්නේ ගැටෙනගතිය. මිනිස්ුවන අපි හැම දෙනා ළඟම තියන මේ ඇලෙන ස්වභාවයත් ගැටෙන ස්වභාවයත්. ක්‍රියාත්මකවීම තුළින් අපි පවපුරවා ගන්නවා. ඒවගේම, සතරාපායට උත්පත්ති ලැබීමට හේතුවන කර්ම සත්‍යයක් අපි ගොඩනගාගන්නවා. තිේ බුදු හාමුදුරුවමේ කාරණය අවබෝධ කරගෙන. බුදුුවීමට පෙරාතුව උන්වහන්සේ තමන්ගී සිතේ උපදින කාමරාග පටිග කියන මේ දෙක හඳු නගත්තා. හඳුනාගෙන ඒවා එ හිතේ අස්කිරීමට මහන්සි ගත්තා. ඒවා හිතේ අස්කරන ගමම්ම කාමරාගේයට විරුද්ධ ආකල්පේවන නෙක්කම් යත්නු. පටිගහයට විරුද්ධ ආකල්පේවන අව්‍යාපාද අවිහිංසා කියන මේ සංකල්පත් දියුණු කළ. මේ විදිහට කාමරාග පටිග කියන මේ දෙකට විරුද්ධ ආකල්ප දියුණුකර කර දියුණු කරර මනස යම් කිසි ප්‍රමාණයකට හැඩගස් වගත්හට පස්සේ. ආනාපාන සතිභාවනා වැඩීමෙන් බුද්ධත්වය ලබන්න පුළුවන්ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයවන අපි සසරින් එතරවීමට කැමතිනං. මාර්ගඵල අවබෝධ කර ගැනීමට කැමතිනං. නිවන් අවබෝධ කර ගැනීමට කැමතිනං. මේ කියන බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරපු මෙ කාමරාග පට්ටිග කියන මේ දෙක අපිත් ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. බුදුහාමුදුරුව අගේ කර ලංකරගත්ත නෙක්කම් අධාතු අව්‍යාපාද දාතු අවිහිංසා ධාතු කියන මේ දේවල් අපිත් ලංකරගන්න ඕනෑ. තුර මේ විදිහට කාමරාග පටික කියන මේ දෙකින්වෙෙන්වෙලා. නෙක්කම්ම අ්‍යාපාද අවංසා කියන මේ දේවල් අපිටත් යම් කිසි ප්‍රමාණයකට පුරුදු කරගන්න පුළුවන් වුනොත්. අපේ චිත්ත සන්තානවලත් මේ කියන ගුණාංග උපදවාගන්නට පුළුවන් වුනොත් අපිටත් පුළුවන් නිවන්ද කියන්න. අපිටත් පුොළුවන් සෝවාං වෙන්න අපිටත් පුළුවන් මාර්ගඵල ලබන්න එ නිසා පින්නතුනි අපි අපේ හිත්වල තියෙන මේ ප්‍රධාන අහිතකර ආවේග දෙක වෙන කාමරාගේ හා පටිගේ කියන මේ දෙක තුරංකර ගැනීමට උත්සාවන්තවෙමු බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතුඵලනයා යනුව ගොඩනැගුණු දෙයක් පටචි්ච සම්පාද න්‍යා යනුව ගොට නැගුණ දෙයක් දෙ හේතුවක පලයක් හැටේටඒ බුදුහාමුදුරුව පෙන්නල තියෙන්නේ. එතකොට කාමරාගය කියන්න හේතුවක පලයක්. කාමරාග අපිට උපදින්නේ කාම සං්ඥාව නිසයි. කාම සං්ඥාව පිට උපදින්නේ කාම රාගය උපදින්නේ කාම සංකප්පය නිසයි කාම සංකප්පය උපදින්නේ කාම සං්ඥාව නිසයි. එතකොට ඒ හේතු ස්වභාව කරණගොටගෙන අපේ චිතසන්තානයන්හි මේ කාමරාගේ පහළ වෙලා අපිව මිත්‍යාදුෘෂ්ටිකයෝ බවට පත්වෙනවා. එනිසා පින්නතුන මේ කාමච්චන්දය, කාමරාගය, කාම සංකල්ප කියන වචනවලින් හඳුරන මේ ස්වභාවයට මූල හේතුව වන ප්‍රධානම හේතුව තමයි මේ කාම සඥ්ඥාව කියනක කාඥාව. උපදදින්නේ කාම දාතුව තරණකට ගෙන. තො කාම දාතුුව තියෙන කියන්නේ පිඳතුනේ අපේ හිතුල තියෙන යමකට යම පිළිබඳව කැමතිවීමේ ස්වභාවය. තවත් දීකින් කියනවා නම් යමක් පිළිබඳව කැමැත්තක් දක්වන සක්තිය ධාතු කියන වචනය පිළිබඳව විස්තර කරලා තියෙන්නේ සක්තියක් කියනිකයි. වායෝ දාතුව වායෝ දාතවකුවන් පස්සේ වාතය කළ කියන්නේ සත්වයෙක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි කෙනෙක් නෙමෙයි දෙයක් නෙමෙයි. එක සක්ති විශේෂයක්. විදුලිය විදුලිය කළ කිව පස්සේ සත්වයෙක් නෙමෙයි කෙනෙක් නම විදුලිය කියන්නේ දෙයක් නෙමේ එක සතතියක්ම. අන්නේ වගේ අපේ සිත අභ්‍යන්තරය තුළ තරම්පත් වෙලා තියෙනවාම කැමති දෙයක් පිළිබඳව වල් පිළිබඳද සඥා විපදීමට හේතුවක් වන ස්වභභාවයක් සක්ති විශේෂයක්න. එක හෙතයට සැඟ විලා තියෙන්නේ. හැම තිස්සෙම නෑ. ඇසන් ප්‍රියකරන රූපයක් දැක්කවීටදේ. අන්න ප්‍රිය කරන රූපයක් කියන හඳුනා ගැනීමේනවා. තකොට කාමධාතුව සක්‍රියවීමෙන් හඳුනාගැනීමක් වෙනවා. ඒකට කියෙනවා කාම සඥ්ඥාව කියලා. කාම සඥ්ඥාව කරන්නකොටගෙන, ඊඟට කාම සංස්කාරයක් උපතියනවා. කාම සංකප්පය. කාම සංකල්පය කල කියන්නේ සිතිවිල්ල. කාම සංකල්පනාවක් කරනකොටගන කාමච් චන්දය ඇති වෙනවා. කාමච් ඡන්දය කල කියන්නේ කැමැති කැමැති දීවල් පිළිබඳව ඇලීම. ඊළඟට කාමච් චන්දය කරනකොටගෙන පුද්ගිලකුග හිතේ කාම පරිලාහයේ ඇති වෙනවා. පරිලාහය කියල කියන්නේ විඳගැනීම. පරිලාහයට පත්වෙනවා කියන එකේ නියම තේරුම නම් දැවෙනවාගේන එකයි. කාමය කියනෙක හිතට ආරුරු ම්පස් අපි කාමයෙන් දැවෙනවා. එතකොට කාමය කියනෙක අපේ හිතේ උත්සන් වුන එම් පස්සේ එතන යම්කිසි විඳ ගැනීමක් තියෙනවා. එ විඳගැනීම තමයි කාම පරිලාහේ කියල කියන්නේ. තොට කාම පරිලාහය කරනකොට කිය කාම පරියේෂනය ඇති වෙනවා. පර්යේෂණය කියල කියන්නේ, යම් කිසි කාමාස්වාදයක් ලැබුවට පස්සේ, ඒ කාමාස්වාදයේ නැවත නැවත ලබාගැනීම පිණිස උත්සාවන්ත වෙනුවනං පර්යේෂණය කරනවනං අන්න ඒකට කියන්නේ කාම පර්යේෂණය කියලා. කාම පර්ේෂණයට යෙදෙනකොට පුද්ගලයාගේ සිතේ මිත්‍යස් දික්්ටියටයි පත්වෙෙන්නේ කොට මේ මිත්‍ය දුෘෂ්ටියය ක්‍රම තුනිකින් ඇතිවෙනවා කයින් සහ වචනයෙන් සහ සිතං කියනමතුන්ාකාරේ. ඒ මි්‍යාවට පත්වුණු පුද්ගලයා සංසාරයේ බැඳ තබනවා ඒ මිත්‍ය දුෘෂ්ටියය කරනකොටගෙන සතරාපාට යනවා. පොතපතේ දක්වල තියෙන් අටුාවල උගන්වලතියෙන් මේ කාම සංඥාව කියනෙ එක අකුසලමූලයක් හැටියටයි. කාම සංකල් පේගල කියයනෙ අකුසල් සිතක් හැටියේටයි. පුදු මේ පොතපතයේ උගන්වල තියෙන්නේ. තොකට යම් කිසිකෙනෙක් නිවන් දකින්න කැමතිනං මේ කාම පර්යේෂණයෙන් විිඳන්න ඕනෑ. කම් සැප හොයෝ හොයා ඇවිදින්න මේ ස්වභාවයෙන් නිදහස්සන්න ඕනෑ. කාම පර්යේෂනය උපදින්නේ අප කම් සැප විඳීම නිසා. කාම සම්පත් විඳීමේ යම් කිසි ආස්වාදයක් යම් කිසි ප්‍රිය ස්වභාවයක්. එහිම වෙලී සිටින ගතියක්. අපි හැම දෙනාගේම හිතේ තියෙන. කොටමක කියේෙනවන රස විඳීමක් අපේ හිත්වල ඇති වෙනවා කැැති දේවල් කරන්නකොටගෙන කැමති කැමති දේවල් හිතට ගැනීම කරන්නකොටගෙන. ඇහෙෙන් කැමති දෙයක් හිතට ගත්තම් පස්සේ එහි විඳ ගැනීම ක්‍රස විඳීමක් තියන හොඳයි ලස්සනයි හැඩයි රුවයි පාටයි මෙයාදීවසෙන් විඳ ගැනීමක් තියෙනවා. ඒ විඳ ගැනීම තමයි පරිලාහේ කළි කියන එතකොට ඒ විඳ ගැනීමම නිසා ඒ ප්‍රසේ විඳන්න නැවත නැවතත් හොයන එක තමයි කාම පරියේෂනය කළ කියන්නේ. කට පර්ේෂණය ඇතිවෙන්නේ කාම පරිලාහය නිසා විඳගැනීම නිසා. එ කාම පරිලාහය ඇතිවෙන්නේ කාමච්චන්දය නිසා. කාමච්චන්දය කළ කියන්නේ කැමැති කැමැති දේවල්ලෝට ඇල්මක් දක්වන ස්වභාවේ. විඳගන්න කලින්. රසයක් විඳගන්න කලින්. එහි අපි ඇලෙනවා. ඇලෙන ස්වභාවේයට කියන්නේ කාමච්චන්දය කියලා. එතට ඇසන් රූපයක් දැකලා ඒකට අපි ඇලෙනවන්නම් අපි අවධානය යොමු කරනවනන්. කාමච්චන්දේ ඒක හොඳයි කියල හැඩයිරුවයි කියලා අපේ අවධාන යොමු කල අරමුණු කරගන්න වන්නම් එකට කියන්නේ කාමච්චන්දය කියලා. තොට කාමච්ඡන්දය උපදින්නේ පින්නතුනේ කාම සංකල්පනා නිසා. කාම සංකල්පනාවේ කළ කියැන්නේ මේ පින්නවතුනුම කලින් ප්‍රකාශ කළ දේමයි නැව නවතත් මේ ආපසු යන්නේ පැහැදිලිව තේරුම් ගැනීමට කාම සංකල්පනාවී කලි කැන්නේ. යමක් දැකීමෙන් ඒ පිළිබඳව සිතිවිල්ලක් උපදවනවා. කම්ස මේක හොඳයි ලස්සනයි හැඩයිරුවයි කළලා යම් කිසි සිතිවිල්ලක් උපදවනවා.ඒ සිතිවිල්ල උපදින නිසා තමා කාමත් චන්දය ඇතිවෙන්නේ. තකොට සිතිවිල්ල උපදින්නේ පින්නතුනේ කාම සංඥාව කරනකොට සංඥාවේ කියන්නේ හඳුනාගැනීම. මේක හොඳ දෙයක් ඒ කියලා හිතන් හඳුනගන්න කලින් දැකවු දෙයක් නැවත මතක් වීම තුළින්. ඳුනා ගැනීමක් වෙනවාවන කාම සංඥාවත්. ො කාම සංඥාව අපි හිතේ ඇතිවෙන්නේ අපි හැම දෙනාගේම චිත්තා අභ්‍යන්තරයේ ගිධංගතවතියෙනවා තැන්පත්ව තියවා සැඟවිලා තියෙනවා කැමතිදේවල් පිළිබඳව කැමැත්තත් දක්ව වන ස්වභාවය. එකට කියැන්නේ කාමදාතුෝකල එක කාමධාතුෝක ස්වභාවයක් සක්ති විශේෂයයක් ඒ හැමතිස්්‍යම තියෙනවා අවස්ථාවක් කාපුගම සංඥාවක් පහළවෙලා සංකාපනාවක් පහළ වෙලා ඊළඟට කාමච්චන් දෙයක් පහළවෙලා කම් සැප විඳගැනීමකුත් කරලා. ඊට පස නැවත නැවතේ කමසව හොයායම් ගු කරනවා. මේ විදියට සත්‍යයා දිගින්දිගට ගමන් කිරීම තුළින් මි්‍යාදුෘෂ්ටිකෙක් බෝ්ට පත්වෙනවා ඒ නිසා අය කයනුත්වැරදි වැඩ කරනවා වචනීනුත්වැරදි වැඩ කරනවා සිත නුත්වරදි වැඩ කරනවා අකු සැලකර්මයන්ගේෙන් පිරෙනවා සතරාපායට සුදුස්සෙක් බෝට පත්වෙනවා. උදුහාමදුරුව දේශනා කළේ කාමධාතුව කාමධාතුව හැටියට තේරුන් අරගෙන. කාමධාත්තුව ක්‍රියාත්මක වෙලා කාම සංඥාවක් නූපදිනතත්වයට හිත හදන්න පුළුවන්න අන්නයා නිවන්දකීමට සුදුස්සෙක් කිය එකයි. නිවන්දැකීමට විතරක් නෙමේ ධ්‍යහාානයක් උපදවාගැනීමට වනත්න් දි්‍යහානසුවයක් ලබන්න වඋනත්න්, ප්‍රථම අධ්‍යානය ලබන්න උනත්න්. කාම ස්ොභාවයෙන්වෙෙන් වෙන්න ඕන. කාම ස්වභාාවයෙන් වෙන් වුණේ නැත්තන් කවදාවත් රූපාවචර කුසාහහිත උපදින්නේ නෑ. චොට කාම ස්භාවයෙන් වෙන්වීමට කැමැරී පුද්ගලයා කාමදහතුූ කැන්නේ ොකද කියල තේරුම් අරගෙන. යම් කිසි අවස්ථාවක් හිතේ කාමච්චන්දයක් කාමරාගයක් කාම සංකල්පනාවක් කාම සංඥාවක් එනකොටම හිතන්න ඕන. මෙන්න මගේ හිතේ කාමදහතුූ ක්‍රියත්මකුණන්. කාමදාතුව ක්‍රියාත්මකවීමෙන් තමයි මේ ආසාව උපන්න කියලා හිතන්න ඕන. මේ කාමදහතුව කියල කියන්නේ අහිතකර බලවේගයක්. අහිතකර සක්තිවිශේෂයක්. බුදුහාමුදුරුව උගන්වල තියෙන පොතපතය උගන්වල තියන කාමධාතුව ක්‍රියාත්මකවීම සතරාපායට හේතුව කෙටටයි. කාමදාතුව ක්‍රියාත්මික වීම මිත්‍යා දුෘෂ්චය බවට පත්වන එකයි. මෙබින්තුන් අහල තියෙනවානේ. ආර්ෂ්ඨාංකිික මාර්ගය සම්පූර්ණ කිරීමෙන් නිවන්දකින්න පුළුවන් කියලා අද හුගතින්නේෙක් ප්‍රාර්ථනා කරනවා. චතුරාරි සත්‍යය අවබෝධයෙන් නිවන්දකින්න ඕන කියලා. නිවන්ස සැප ලැබේවා කියලා. තුරො චතුරාරි සත්‍යය අවබෝධයෙන් නිවන්දකින්න කෙනෙක් කැමතිවෙනවානං. එයාලඟ තියෙන් ඕන කරන මූලිගම ලක්ෂණය තමයි ආර්ෂ්ටාගික මාර්ගය අනුගමනය කිරීමක්. සම්මාධිට්ටි සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව, සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්යෂ්ඨාංගික මාර්ගියය උස්සේ ගමන් කිරීම. තවත් විදිහකින් කියනවනං මේ ආර්යෂ්ටාංගික මාර්ගය ඇගේ තියෙන් ඕන හිතේ තියෙන් ඕන හැමතිස්සම ආර්යෂ්ටාංගික මාර්ගය කයින් හිතතෙන් වචනයෙන් කිරීමි තුන්දොරින්ම ක්‍රියාත්මකවෙෙන් ඕන. එහම ක්‍රියාත්මක වුණෑ පසේ තමයි දුක් සත්‍යයේ ගැන්න කුමක්ද දුක සමද ආරි සත්‍යය ගැන්නෙ කුමක්ද දුක නිරෝධයගලගැන්නෙ කුමක්ද කියල පැහැදිලි වැටහමක් ඇතිකරගන්න පුළුවන් වෙන්නේ මේ ආරි මාර්ගය ගමන් කරන පුද්ගලයට ආයෂස්ථාංගික මාර්ගී ගැන් වෙනම කරුණු පැහැදිලිවම ප්‍රබලලෙස සිත තුල සහ සිරුරතුල ක්‍රියාත්මක වීමතකට ආරස්්ටාංගික මාර්ගයේ දෙවැනි මාර්ග අන්ගේ හැටියට සලකන්නේ සම්මා සංකප්ය එපිනතුන් කහල තියෙනවා සම්මා සංකප්පය කරුණු තුනක්තු ඒ තමා නෙක්කම්ම සංකප් අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප කියන මේ සංකල්පන තුන. මේ සංකල්පන තුන ප්‍රගුණ කැරගැනීමෙන් තමයි ඊළඟට සම්මා වාචා කම්මන්ත ආජීව ආදීමේ අනිකුත් මාර්ගංග සම්පූර්ණ වෙන්නේ. මෙ සංකල්පනාව නෙක්කම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවංසා සංකප්පගේ මේ නෙක්කම්මදාතු කියන මේ දේවල් ක්‍රියාත්මකවීම තුළින් තමයි පුද්ගලයකු සම්මා දිට්ටියෙකු බවට පත්වෙන. එතකොට සම්මා දිට්ටිය නිසා සම්මා සංකප්ය උපදිනවා. ගේ අනි පැත්තෙන් සම්මා සංකප්පය නිසා සම්මාදිට්‍ය උපදනවා. මංහෙම කියන්නේ පින්නතුනිේ කාමදාතුව ක්‍රියාත්මක වීම බිත්‍යා දුෘෂ්ටිකයකු බවට පත්වවා කියල මං කලින් සදා කළ. තො කාමදාතුව ක්‍රියාත්මක වීමෙන් පුං්ගිලයකු මිත්‍යහා දුෘෂ්ටිකයකු බවට පත්ේ ෙනවා අනං. ආමධාතුව අක්්‍රිය කරලා නෙක්කම් අධාතුව ක්‍රියාත්මක කිරීම තුළින් පුං්ගලයකු සම්මාධිට්්‍යයෙකු බවට පත්වෙනවා. තුකර අපේ හිත නෙක්කම් අධාතුව ක්‍රියාත්මක කරලා නෙක්කම් සංඥාව නෙක්කම් සංකප් නෙක්කම් චන්ද නෙක්කම් පරිලාහ නෙක්කම් පරියේසන කියන මේ ගතිලක්සණටි අපේ හිතේ හැමතිස්සෙම හිතේ දියුණු කරන්න පුළුවන් නැ අපිට සම් ඒ කරනකොටගෙන අපි සම්මාදිට්ටිකයකු බවට පත්වේෙනවා එතකට සම්මා සංකප්පයේ නිසා පුද්ගලයා සම්මාදිිට්ටි කියන මාර්ගංගියත් පුරාගන්නවා. අනෙක් පැත්තෙන් සම්මා දිිට්ටියය නිසා තමා සම්මා සංකප්වය උපදින්නේ එතකොට මේ එකකින් එකකට ආලෝකය ලැබෙන විදිට මේ සම්මාදික්්‍ය සම්මා සංකප්ප කිය දෙක ගොඩ නැගිල තින්නේ. එතකට මේ විදියට කාම ආසාාවට විරුද්ධව, කාම ඡන්දයට විරුද්ධව.කම් සැප විඳීමට විරුද්ධව බුදුහාමුදුරුව කරුණු ප්‍රකාශ කරලා තියෙන්නේ. නිවන් අවබෝධ කර ගැනීමට තවත් විදියගින් කිවොත් දිහානය කුසාල් සිතක්වත් උපදවා ගැනීමට ප්‍රධාන බාධාව හැටිට සල කළ තියෙන්නේ මේ කාමත් චන්දයි කාමාසාවයි. එනිසා බුදුහාමුදුරුව මේ කාරණයේ පොහොඳට පැහැදිලි කරලා දුන්න. තිමම් මේ ඇත්තැන්ට මේ කාරණය ප්‍රකාශ කරන්නේ. සමහර්ටමින් ඇත්තු හිතන්න පුළුවන් මේ හාමුදුරු කියන බණ අපිට ප්‍රායෝගිකෙන. අපි ලංකාව මේ ඩුබයිරට රැවිදින් කියක් හරි ඔයාගෙන ජීවත්තෙන්න්න වහන්සිගන්නවා දරුවටික හදාගෙන ගියත් දුරක්හදාගෙන සුවපහසෙන් ජීවත්යෙන් අපි මේයි කරන්න. මේ අපිට කරන්න පුළුවන් වෙන්නේ ආසාවතිය නහන්දයි. ගියත්්දුරක් කදාගැනීම ආසාවතිය නහන්ද වැඩියෙන් වැඩියෙන් සල්ලිය එකතුල ගෙවක් කදාගන්න අපි පෙළබෙනවා. දරුව කදාගත්ත එෙන් පස්සේ දරුවට උගන්නන්න තියෙන කැමැත්ත නිසා ඕන එකම නිසා කොහොම කෝමහරි දුක්විඳවීඳ සල්ලි හොයාගෙන දරුවන්ට උගන්නවා. දව මේ කියන කාම සංකල්ප, මේ කියන කාම චන්ද ඉතේ ක්‍රියාත්මකවීම නිසා තමා මේ විදි පින්නවත්තුන් මේක ටවල් ොට ඇවිදි වැඩි වැඩියෙන් සල්ිහොයාගෙන සූපාස ජීවිතයක් ගත කරන්න මහන්සිගන්න. ඉතින් මෙහැම උත්සාවන්ත වෙන මේ රට ඇදිල්ල මේ විදිහයට කම් සැප විඳීමට උත්සාවන්තයන මිලම විදල්ු හොයා ගැනීමට ආර්ථික සක්තිය සක්තිමත් කර ගැනීමට උත්සාවන්ත වෙන පිරිසකට මේ හාමුදුරුව මේ කාමදාතු අකුසල කරමයක් හැටියටත් මේ කාමධාතු ක්‍රියාත්මකවීම මිත්‍ය ෘෂ්ටිකයකු බවට පත්වන ැකිවෙන් පස්සේ මේ ප්‍රායෝගි කැන අපි වගේට ගැල පෙන්න්නේ කළ හිතන්න පුළුවන්. නමුත් මේ පින්නතුන්ට මේ කාරණ ප්‍රකාශ කරන්නේ. බුදුහාමතුරන්ගේ න්‍යාය මේ පිින්වතුන්න පැහදිලි කලා දීම. මේ පින්නතුන් රහත් වෙන්න කැමතිනං. මේ පින්නතුන් සෝවාන් වෙන්න කැමතිනං. මේ පින්නතුන් දිහානයක් උපදවාගන්න කැමතිනං. මැරුණට පසේ දිවේ ලෝකයකට යන්න කැමතිනං. ඒ සඳහා බුදුහාමතුරන්ගේ ක්‍රමය. බුදුහාමදුරන්ගේ ක්‍රමවේදය. ඇත්තම් බුදුහාමතුරන්ගේ ඥ්‍යායකු මක්ද කියනක පැදිලි කරලා දෙන්නයේ. මේ කාරණාටික ප්‍රකාශ්‍ය කළේ ඒ නිසා පින්නතුනේ දිවිලෝකයට එන්න කැමැත්ත ඇති උදවිය සෝවාආදී මාර්ගඵල ලබාගැනීමට කැමැති ඇති උදවිය එවගේම දිහානූඋපදවාගෙන බ්‍රහ්ම ලෝකයකට ෑමට කැමැති උදවිය අනිවාර්යේම සම්පූර්ණ කරගති යුතු සුදුසුකමත් තමයි කාමදාතු කියෙන එක හඳුනගෙන්න්න කාමදාතුව අක්්‍රිය කිරීමයි කාමදධාතුව හිතේ ක්‍රියාත්මක වීමට අවස්ථාවක් සලසන්නි නැතුව හිතා ආරක්සාා කර ගැනීම. ඇය විදිහයට කටයුතු කළ පුද්ජලයාට, කාමධාතුව ක්‍රියාත්මක වෙන්නට නොදී. කාම සංඥාවක් උපදින්නට ඩ නොදී, කාම සංකල්පනාවක් උපදින්නටඩ නොදී. කාමච්ඡන්දයක් උපදින්නට ීඩකඩ නොදී ඒ වහුරගෙන. ඊළඟට කාම පරිලායක් හා කාම පර්යේෂණයක් ඇතිවන්නට නොදී හිත රැකගත්තු තින්. එයා සුදුස්සෙක් වෙනවා දිහානයක් උපදවා ගන්න. එයා සුදුස්සෙක් වෙනවා සෝවාංආදී මාර්ග පල ලබා ගන්න. එයා සුදුස්සෙක් වෙනවා රහද්භාාවය ලබාගෙන නිවන් අවබෝතකර ගැන. බුදු හාමදුරන්ගේ ආකල්පය මේකයි බුදුහාමදුරන්ගේ අදහස මේකයි. ඊළඟට පින් වතුනේ කාමරාගේ හැරුණුකොට බලවත්ම බාධකයේ හැටියට බලවත්ම අහිතකර ආවේගේ හැටියට පෙන්ලතියෙන්නේ පටිගය. පටිගයක කියන්නේ ගැටි නගතිය හැපෙන්න ගතිය. පිළිබඳව බුදුහාමදුරු වචන දෙහකින් විග්‍රහ කරලා තියෙනවා. එකක් තමයි ව්‍යාපාද සංකප් අනිත්්‍යක විහිංසා සංකප් ව්‍යාපාදයත් පටිගහයයේ විහිංසාවත් පටිගයයිු. තො යම්කිසිකනකට හිතේ ව්‍යාපාද ධාතු ව්‍යාපාද ධාතු කෙලක කියන්නේ අපේ හිත්තුල තියෙනවා ස්ොභාවයක් අපට කැමති නැති දෙයක් ආවයෙන් පස්සේ ගැටෙන ස්වභාවයක් අපේ හිතයට සැඟවිලා තියවා. ඒ අපේ හිතයට සැඟවිලා තියෙන අනුන්සමඟ ගැටෙන ස්වභාවට අපි හඳුන්වන්නේ ව්‍යාපාද ධාතු කියලා.ඒ ව්‍යාපාද ධාතුව ක්‍රියාත්මක වීම තුළින් ව්‍යාපාද සංඥාවක් කපදන සංඥාවක ැන හඳුනා ගැනීමේ තුක ව්‍යාපාදය ක්‍රියාත්මක වෙලා මේ මං කැමති නැති දෙයක් කිය කියලා හඳුනාගන්නවා. ව්‍යාපාද සංඥාව උපන්නට පස්සේ එයාට ව්‍යාපාද සංකල්පය උපදනවා ්‍යාපාද සංකල්පය කර කියන්නේ මිච්චා සංකප්පයක් නෙක්කම්ම සංකප්ප අ්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප කියන්නේ සම්මා සංකප්පය නං මිච්චා සංකප්පයේ තමයි කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප විහිංසා සංකප්ප කියන්නේ. එතකොට යම් කිසි කෙනෙකුගේ හිතේ ව්‍යාපාදධාතු ග්‍රියාත්මක වෙල්ලා ව්‍යාපාද සංඥාව ඉපදීල ව්‍යාපාද සංඥාව හේතුොටගෙන ව්‍යාපාද සංකල්පනාව කුපදන වන ඒක මිච්චා සංකල්පයක් ඒක ආයෂ්නාාගිකවාර්යට පටහැනි දෙයක් විරුද්ධ දෙයක් මිච්චා සංකල්පනාව කරනකොටගෙන මිච්චා චන්දියත් පරදුනා ව්‍යාපාද සංකල්පනාව කරනකොටගෙන ව්‍යාපාද චන්දීේති වෙන චන්ද ගන කැමැත්වෙන එළඟට කැමැත්තක් ඇතිවෙන්වා මේ අකමැතිද අය සමක වාදයෙන් තර්ක කරන්න. මේ අකමැති අය සමඟ ගැටින ස්වභාවේ හිතේ ක්‍රියාත්මකුණ ෑම් පස්සේ ්‍යාපාද ධාතු හිතේ ක්‍රියාත්මකෝ නෑම් පස්සේ තමන්ට විරෝධාකල්ප දරණ උත්ත අය සමඟ විරුද්ධ මත ඇතිකරගන්න තමන්ම තමන් හිතේ උත්සාහයක් ගන්නවා. තමන් හිතේ ඇතිකරගන්න මේ උත්සාය වචනයෙන් ක්‍රියාත්ම කරනවා සමහටක. අතින් පයින් දඩු පොළු මුගරු ව්‍යාවිදෝලිනුත් ක්‍රියාත්ම කරනවා. එතකර මේ ව්‍යාපාද දාතුව ක්‍රියාත්මක වෙලා ව්‍යාපාද සඥ්ඥාව ඇතිවුණ ව්‍යාපාද සං්ඥාව ක්‍රියාත්මක වෙලා ව්‍යාපාද චන්දය ඇතිවීම තුළින් තමයි මේ තත්වේ ඩැබි බත්වෙෙන්නේ. ව්‍යාපාද චන්දය නිසා හිළඟට අපිට ව්‍යාපාද පරිලාහයේ ඇතිවෙනවා. ව්‍යාපාද පරිලාහය කර ගැන්න පින්නතුන්නේ හොඳට කේදිගියම් පස්සේ ඔයත්තැඟගේ හිතේ ස්වභාව තේරුන්ගන් කොයි ර හි දරදණඩුකම කොයි තරං හිතේ රළු බවක් ගැහෙනගතියක් ඊරඟට තදවෙනගතියක් කීන්තිගෙන් පස්සේ ඇතිවිච්ච ඇතිවන්න සාරීරික විපර්යයාසෝ ඇත්ම හොඳ හිතගන් ොඳට ගයින්තිගේ වෙලාවක් මතක් කරලා ගේයින්තිගේයාට පස්සේ ඇතිවන්න සාරීරික වෙනස්කම් මතගේයට ගන්න. අන්න එක තමයි කා ව්‍යාපාද පරිලාහි කියන්නේ. ව්‍යාපාද පරිලාහ ඇති වුණට පස්සේ ඊළඟට ව්‍යාපාද පර්යේෂණය කරනවා. පරයේෂණය කියන්නේඒ ව්‍යාපාද පරිලාහ පිරත් පස්සේ හොයනවා. මෙයාට මේ හිංසාාව කරන්නක හොම මෙයාාව නැති කරන්නෙක ොමද යා වරන්නෙකු හොමද. ඊළඟට ඉතිං නොයෙක් ක්‍රමවලින් ව්‍යාපාදය ක්‍රියාත්ම කරනවා. මරන්න නොයක් ක්‍රම හදනවා. මදුරුවෙක් ඇතිවනේ බදුරුවක්කාවතින් හම ළඟට මදුරවා පිළිබඳව කලින් ව්‍යාපාද සංඥාව ඇති කරගන්නවා. සතතා කෑවතින්හෙ මට මේ දේවෙනවා එක ව්‍යාපාද සංකල්පනා ඇති කරගන්නවා. මතුරුව විද්ධතිං එහෙමමට මේ විදියේ අකමැත්තෙක් වෙන කියලෙම. ඩංගු හැදිනු ආදීමේදේව සිද්ධ වෙනවා කියල ්‍යාපාද චන්දය ඇති කර ගන්නවා. ඉලාට ඒ සතාව නැදිකිීම පර්යේෂණය ඇති කරනවා මොකක් හරිකරමයකින් ඒ සතාව මරන්න මහන්සිගන්නවා. මේ විදිහට මේ ව්‍යාපාද පරියේෂණය දියුණුවීම තුලින් ඒ තැනැත්තාගේ හිත, ත්‍යා ෘෂ්ටිකයකු බවට පත්වෙනවා හිත කාය වචනය කියන ත්‍රවිධාකාරයම.ඒ නිසා පින් උතුනේ මේ විදිහ ව්‍යාපාදය ඉස්මතු කරගෙන මිත්‍යාදුෘෂ්ටිකයකු බවට පත්තු නේ ව්‍යාපාද ධාතුව ක්‍රියාත්මකවීම නිසයි. තො ියම් කිසිගෙන් කුට පුළුවන්කම තියෙනවා නම් ්‍යාපාද ධාතුව එවත් ගැටෙන ස්වභාවය අපේ හිතේ ්‍රියාත්මක වෙන්නට නොදී හිත රැකගන්න. අක්්‍රිය කරන්න පුළුවන්කම තියෙනවනම් එයාට ව්‍යාපාද සංඥාව උපදින්නත් නෑ ඡන්දය උපදින්නෙත් නෑ සංකල්පන උපදින්නෙත් නෑ පරිලාහයක් ඇතිවෙන්නෙත් පරියේෂණයක් ඇතිවෙන්නෙත. එතකොට හේතුව තමයි මේ ව්‍යාපාද ධාතුව. ගැටෙන ස්වභාවය හිතේ ක්‍රියාත්මක වීම. ගැටෙන ස්වභාව හිතේ ක්‍රියාත්මක වීම නවත් අන්න පුළුවන්කම තියෙනවනම් අපි සරාපය නිිදන. එවගේම අව්‍යාපාත සංකල්පය ප්‍රගුණ කරගෙන ආර්දශ්නා එකමාර්ගගේ සම්පූර්ණ කර ගැනීමකු සිද්ධ වෙනවා. ඊරහට බුදු හාමුදුරුව දේශනා කළ පටිගයේ තවකාරණයක් තව පැත්ත කැටියට විහින්සා සංකල්පය විහිංසා සංකල්පයයේ ැන මිච්චා සංකල්පයක් එතකොට විහිංසා සංකල්පය උපදින්නේ විහිංසා සඥාව නිසයි විහිසා සංඥාව උපදින්නේ විහිංසා ධාතුව නිසයි. කොට විහිනිසා ධාතුූ නිසා සංඥාව උපදිනවා සං්ඥාව නිසා සංකල්ප උපදින සංකල්ප නිසා ්‍යාපාද සයි. චන්දය උපදින විහිසා චන්දය උපදිනව විහිංසා චන්දය කරනකොට ගෙන. විහිංසා පරිලාහය ඇතිවෙනවා පරිලාහ ඇතිකරගෙන පරියේෂනය ඇතිවෙනවා. තකොට සතකොට හිංසා කිරීමේ කැමැත්ත බොහෝ දෙෙනෙකුගේ සිතයට සැඟ විලා තියෙනවා. සතකොට හිංසා කිරීම කැමැත්ත ඒ වභාව ක්‍රියාත්මක වීමෙන් හඳුනා ගැනීමක් කරනවා මේ සතාට මම හිංසාවක් කරන්න ඕන කියලා හඳුනා ගැනීමක් කරනවා ඒ හඳුනාගැනීම ක්‍රියාත්මක වීම තුළින් සිතිවිල්ලක් උපදනවා ඒක තමයි ව්‍යාපාද සංකප් අව්‍යාමය විහිංසා සංකල්පය කර කියන්නේ ඒ සංකල්පයේ ක්‍රියාත්මක වීම තුළින් සංකල්පයේ කරනකොටගෙන ඒකට බැස ගැනීමක් සිද්ධ වෙනවාඒට කියන්නේ පරිලාහයේ කියලා ඒ පරිලාහය කරනකගොටගෙන ඊ ළඟට අපිට ඇති වෙනවා පරිලාය කරනකොට ඉළඟට ඇතිවෙන පරියේෂනය. නැවත නැවතත් ඒ සතුන්ට හිංසා කිරීමේ කැමැත්ත ඇති වෙලා නොයෙකුත් නොයෙකුස් ක්‍රම පරියේසන කරන ඔහේ නො සතාට හිංසා පීඩා කිරීම පිරිසයි. තොකොට පින්න්නතුන මෙන්න මේ විදිහෙට කාමධාතු, ව්‍යාපාදධාතු විහිංසාධාතු කියන මේවා ක්‍රියාත්මක වීම තුළින් අපි මිත්‍ය දුෘෂ්ිකේගු බවට පත්වෙනවා. ්‍යා ෂ්ිගේකු බව පත්වනති, අපිල්ලං ආර්ය්‍යෂ්ඨාංගික මාර්ගෙන් නෑ. මත්‍යා දුෂ්ටිකයගු බවට පත් වෙලා ආර්යෂ්ඨාංගික මාර්ගයෙන් නැතුව. යම කිසිගෙනන්නේෙක් හිතනුවනන් චතුරාරි සත්‍යවබෝධයෙන් නිවන්සැපෙල බේවා කියලා සිද්ධ වෙන දෙයක් නෙමේ. කෙරෙන දෙයක් නෙවෙයි. නිවන්දකින්න කැමතිනන් චතුරාරි සත්‍යව බෝධ කරගෙන අපි අපේ හිතේ පළමුය මැතිකරගත යුතු දෙයක් තමයි හැකියාවක් තමයි කුසලතාර්යක් තමයි කාවධාතුව අ්‍රිය කිරීම. අ ව්‍යාපාදධාතුව අ්‍රිය කිරීම විහින් සාධාතුව අක්‍රිය කිරීම. ඒලකට බුදුහාමතුර මේ සූත්‍රයේදී දේශනා කළා මෙහි විරුද්ධ පැත්ත නෙක්කම්මධාතු අ්‍යාපාදධාතු අවිහින් සාධාතු කියන මේ ධාතුතුනයි. නෙක්කම්මධාතුය කලකන්න මේ කම් සැපවලින් නික්මීමේ ස්වභාවයකුත් ඒ සඳහා ගතියකුත් ඒ සඳහාහිතය ස්වභාවයකුත් අපේ හිතේ තියෙනවා. හැම මෙහිම කරලා වැඩක් නෑ මේ පන්සලකටයන්න ඕන පිනත්්දහමක් කරගන්න ඕන භාවනාවක් කරගන්න ඕන කියන හැඟීමක් අපේ හිතයටින් උඩටයනවා. ඒක තයි නෙක් හමදහතුව කෙල කිය. ඒ නෙක් අමද හතුව කරන්නගොටගෙන ීළඟට හඳුනා ගැනීමක් වෙනවා ඒකට කියනෙ නෙක්කම සාව නක්කම සංඥාව හැටියට හඳුනා ගැනීම හැටියට කරන්නේ පන්සල් යන්නවාවේදී කරන්න ඕන භාවනා කරන්න ඕන කියනෙ සංඥාව ඇති වවා. ඒ සංඥා ඇතිවුණනාට පසේළඟට සංකල්පනාවගුත් ඇතියෙනවා හිකැන් හිතෙනවා මං භාවනා කරනවා අදම භාවනා කරනවා කෙළ සිතක් උපතිනවා. සංකල්පනා වැතිවනාට පස්සේ නෙක්කම සංකල්පනාව ඇතිවුනාට පස්සේ ඒ කරනගොට ගන්න නෙක්හම පරිලාහේ තියෙනවා නෙක්කහම පරිලාහි කලිගැ ඕොනද භාවනා කරන්න ඕනෑ කෙළ හිතක් උපන්න උපන් හිත ක්‍රියාත්මක කිරීම තුළින් භාවනාවට බැසගත්ත. භාවනාවට බැසගැනීම තුළින්. හි සියලු සංස්කාරයක් නිරුද්ධ කරනවා. හිතේ සියලු සංස්කාරයක් නිරුද්ධ කරගෙන හිත හිස්කරගන්නවා. හිත හිස්කරගත්තර පස්සෙ හිත්සූ හිතහේ. ලොකු ප්‍රභාසරගත්තයත්තියෙනවා සතුටක් ලබනවා සුල්ලොකු සුවයක් ලබනවා ඒක තමයි නෙක්කම පරිලාහය කරෙ කියන්න. ඉලාට නෙක්කම පරිලාහේ හඳුනාගත්ත තැනැත්තා එක හේතුවක් කරගෙන නෙක්කම පරියේෂණයට පත්යෙනවා. තව තවත් ඉස්සරහට ෙක්කම් මේ දියුණු කරගැෙන මීට වඩා ඉස්සරටයන්නේ කොහොමද ප්‍රම අධ්‍යාන උපදුවගත්තගෙන නෙක්කම් පරියේෂනයට වැටුනාම දිති අධ්‍යානය උපදවාගන්න ක්‍රියත්මකයෙනවා. දිති අධ්‍යානය උපදවාගත්ත කෙන නෙක්කම පරියේසන තත්ත්යට වැටු නැම් පස්සේ තෘති අධ්‍යානයට එන්න මහන්සිගන්නවා. රූපාවචර දිහාන උපදවාගත්ත කෙන රූපාවචර කුසල්සිත් පිළිබඳව කප්. පරිලාහය ඇතිකරගත්තගෙන රූපාවචරතත්වයෙන් බිඳල අරූපාවචරතත්වටට උත්සාහගන්ත න පරියේේෂණය කරන. ක්‍රම හයෙන්වා මහන්සිගන්නවා උත්සාවන්තු වෙනවා. මෙන්න මේ විදිහට නෙක්කම්ම ධාතුව ක්‍රියාත්මකවීම තුළින් සං්ඥාවක් ඇතිවෙලා නෙක්කම සංඥාවක් ඇතිවෙලා නෙක්හම සංකප්පයේ ඇතිලා නෙක්කම චන්දිය ඇතිවෙලා නෙක්කම පරිලාහය ඇතු වෙලා නෙක්කම පරිලාහයෙන් නෙක්කම පරියේෂණය ඇතිවෙලා දිගදිකට දිගින්දිකට භාවනා කරල කරලා එය රහත් භාවයට පත්වෙනවා. තකට නෙක්කම ධාතුව ක්‍රියාත්මක වීම තුලින් කරහත් එන්න පුළුවන්. නෙක්කමදාතුව ක්‍රියාත්මක වීම තුලින් නෙක්කම සංකල්පය ඇති කරන්න පුළුවන්. නෙක්කම සංකප්පේගේල කියන්නේ ආර්යෂ්ඨාංගක මාර්ගයේ දෙවැනි අන්ගේයි. එනිසා පින්න තුනි නිවදකින්න කැමතිනං. සසරින්ග තරි වෙන්න කැමතිනං. මැරුුණට පස්සේ අපායකට යන්න අකමැතිනං, තිවිලෝකයක උපදින්න කැමතිනක් බ්‍රහ්මලෝකයක උපදින්න කැමතිනක්. නෙක්කම්ම ධාතුව ක්‍රියාත්මක කරන්නම ඕන. නෙක්කම්ම සංඥාව උපදවන්නම ඕනෑ. නෙක්කම්ම සංකල්පනා උපදවන්නටම ඕනෑ. නෙක්කම්ම චන්දය ඇතිකරගන්නම ඕනෑ. නෙක්කම පරිලාහයක් ඇතිකරගන්නම ඕන, නෙක්කම පරියේෂනය කරන්නම ඕනෑ. ඊළංයට පින්නතුනි, අව්‍යාපාද ධාතු අව්‍යාපාද දාතුූ කළ කියන්නේ සතුන්ට මෛත්‍රී කිරීමේ කැමැත්. සතුන්ට මෛත්‍රී කිරේ කැමැත්තත් අපි හැම දෙනාගම හිත්තුල සැඟවිලාතියන ස්වභාවයක්න. සතුන්ට මෛත්‍රී කිරේ ඒ සැඟවිලාතියන ස්වභාවය ඊළඟට ඒ ස්වභාවය නිසා නෙක්කම සංමය. අව්‍යාපාද සංඥාාවූපතියනවා. ඔව්‍යාපාද සඥාව කරනකොට ගෙන අව්‍යාපාද සංකල්පයූපතියනවා. මේ විදියට දිගින්දිගට ගිහිල්ලා සත්තේන්ට මෛත්‍රී කිරීම පිටිබඳ ක්‍රම සහ විදිහයමින්. නොෙක් නො එක්ආකාරය පර්යේෂණ කරමින් වචනයෙන්නොද සිතේනුත් සරීරයනුත් මනිසුන්ට මෛත්‍රය කරමින් සියලු සතුන්ට මෛත්‍රී කරමින්. කට යුතු කරන්න පෙළමේෙනවා ඒ අව්‍යාපාද සංකල්පය උපන්නේ අව්‍යාපාද පර්යේෂණය උපන්නේ අව්‍යාපාද ධාතුව ක්‍රියාත්මකවීම නිසයි. එළහට අවිහිංසා අධාතුව ක්‍රියාත්මකවීම නිසා සත්වයන්ට කරුණාව දක්වන් අපි පුරුතු වෙන දුකට වැටිච්ච සත්වයෙන්ම දුක දුකින් මුදවා ගැනීමේ අදහසක් උපදනවනම් ඒක තමයි අව්‍යාපාද ධාතුව ක්‍රියාත්මක වීම අවහිංසා ධාතුව ක්‍රියාත්මක වී අවහිංසාාව කියන ස්වභාවය සැඟවිලාතියෙන ස්වභාවය උඩටැහෙලා ක්‍රියාීම තමයි මේ සතුන්ට කරුණාව දැක්වීමේ කැමැත්ත ඒක කරන්න ගොටගෙන අව්‍යාපාද අවිහිංසා සංඥාව උපදිනවා අවිහිංසා සංකල්පියයෝපදිම මේ විදිර දිගින් දිගට ගිහිලා අවවිංසා පර්යේෂණය සිද්ධ වෙනවා එතකට මේවා පින්න්නතුනි ආර්ෂ්ඨාංගික මාර්ගයේ දෙවැනි අන්ගේ හැටියට උගන්නපු දේවල්. නක්කම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවන්සා සංකප්ප කිය. මේ ආර්යෂ්ඨාගික මාර්ගියයන්නෝ ගමන් කිරීමෙන් තමයි දුක්කත් දුක්ක දුක්ක සමෝදය දුක්ක නිරෝධ කියන මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන්දකින්න පුළුවන් වෙන්න. එනිසා පින්නතුනි අපේ කාමධාතුව කාමදාතුව හැටියට හඳුන ගෙන කාමධාතුව අක්‍රිය කරන්න මහන්සි ගන්න ගමන්ම. නික්කම් ධාතුව නික්කම දහතුුව හැටියට හඳුනගෙන නෙක්කම දාතුව ක්‍රියාත්මක කරන්න මහන්සිගන්න ඕනෑ. එවගේම ව්‍යාපාදදාතුව අක්‍රිය කරන්න මහන්සිගන්නවා අවගේ අව්‍යාපාද දාතුව ක්‍රියාත්ම කරන්න මහන්සිගන්න ඕන. මේ විදිහෙට කටයුතු කිරීම තුළින් අපිට සෝවාංාදී මාර්ග පල ලබාගන්න පුළුවන්. ඊලාට බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. නෙක්කම්ම ධාතුව, අව්‍යාපාදධාතුව, අවිහිංසාධාතුව ක්‍රියාත්මක කරලා. නෙක්කමර්යේ, අ්‍යාපාද පර්යේෂන, අවිහිංසා පර්යේෂන කියන තත්ත්වයට පුද්ගලයකුට එන්න පුළුවන් ක්‍රම බදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. නෙක්කම්ම අදාතුව ක්‍රියාත්මක කරලා නෙක්කම පරිලාහ ඇතිකරග නෙක්කම පර්යේෂනයට ඒමට නම් පින්නතුනේ. භාවනා කරන්න ඕ භාවනා කරනට කායගතා සතිභාවනාව කරනකොට. සතිපට්ඨාන සූත්‍රයේ, කායානු පස්සනා සතිපට්හාානය උගන්වන කායගතා සති භාවනා මොකක් වූනත්න පින්බි මෙහැ කිරිහිීම පෙන්න්න පුළුවන්. ඉරිාපත පබ්්‍යිය උගන්වන් මේ සතරීහිරියව පැවත්වීම වෙන්න පුළුවන් චතු සම්පජප්ිය ගැඩෙන කරම වෙන්න පුළුව මොන ක්‍රමයකින් හෝ වේවා කායානු පත්සනා සතිපට්ඨානය වඩනවනං. ආයගතා සතිභාවනාව සිද්ධ කරනවනම් එයාගේ හිතේ කාමධාතුව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ හට බුදුහාමන්තුර ව්‍යාපාදදධාතුව අක්්‍රිය කරලා අ්‍යාපාදධාතුව ක්‍රියාත්ම කිරියවරු බඳ නිර්දේශකරපු භාවනාව තමයි මෛත්‍රී භාවනාව. මම වෛර නැත්තෙක්වම්වා. මම වෛරනැත්තෙක්වම්වා. මම වෛර නැත්ෙක් වම්වා. මම තරහ නැත්තෙක්වම්වා. මම තරහ නැත්තෙක්වෙම්වා. මේ විදිහ සංකල්පනාවන් හැමතිස්සෙම යටසිතේ ගබඩා කරගෙන අටයුතු කරන්න පුළුවන්නුති මොනම හේතුවක් නිසාවත් තවගෙනෙක් සමඟ තරාවක් ඇති කරගන්න රුතු ඉන්න පුළුවන්. එකයන්නේ ව්‍යාපාදධාතුව ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී හිතරැකගන්න පුළුවන්. මේක නූතන ක්‍රමයෙන් කියනවානම් උඩු සිතෙන් යට සිතර දෙෙන සොයන් නියෝගයක්. ු තේ ටිසිත කියලා බුදුදහමේ සි වර්ග කරල නෑ. නමුත් නූතන අධ්‍යාපන නොහතන මනොවිද්‍යාෝමේ උඩු සිත යටසිත කියලා දෙකක් පෙන්නල තියෙනවා. ඉතින් දිේ මනොවිද්‍යාත්මක සිද්ධ වෙන ක්‍රියාවක් හැටියට තමයි පෙනල තියෙන්නේ. උඩු සිතෙන් යටසිතර දෙන නියෝග යටිසිතේ ගබඩාවෙලා තියෙනවා. ඊට පස්සේ. අවස්ථාවක් පැමිණි විට යටසිතෙන් උඩු සිතට සිහි ගැන්වීමක් කරනවා මේක හොඳ මේක එපා මේ කරපක් මේක කරන්න එපා කියලා. දැන් ගිදුසුනක් හැටිරි කියනවානන්. යම් කිසි අසනීපයක් නිසා මේදේ හොඳනෑ කිය කියලා තියෙනවා. හැම තිස්සේම ඒක උඩු සිතෙන් යට සිතර දෙෙනවා මට මේේ දේ හොඳනෑ මට මේ දේ හොඳනෑ මට මේේ දේ හොඳනෑ ක ැම්මට කියවා ඒක නොත්ත හවා මේ අසනිය පේ තියෙනගෙනට මේක හොඳ නෑ ට්‍රීවීේ ඇහවුවත් වෛද සාකච්චාව කිය හොත් එතනක්් කියන බේග නික දොස්තරමහත්තචක්් කියන ො දන හොතන එපා එපා කියල ත උඩු සිත යටසිතට හැම තිස්සේම ඇතුළු වෙලා තියෙනවා මට මේ ද එපා මට මේදේ එපා කියල හ යටි සිතේ දැන් දත් ඩේටායක් තැන්පත් වෙලා තියෙනවා මේක මට එපා කියලා ඊීළඟට අවස්ථාවක් වැමිණි විටදී. තමන්ට එපාකරන දේවල් දැක්කෙන් පස්සේ. අනිත් අය ඒවා කොයි තරං හොඳයි රසයි හැඩයි රුවයි කියලා පෙළි අරගෙන එහි රසවින්තත්. යටිසිතේ ගබඩාය කරලා තියෙනවාවනේ මටමක ඉපා කියලා ඒ නිසා අයායකට පෙළමිටිර දැන් නිදුසුනක් හැටිර කියනවාවන. භික්ෂූන් වහන්සේලාට. විකාල බහෝජනා වේරමණී සික්හපදන් සමාධයාම කියලා සිල් සමාධන්ගලා තියෙනවා. පොත උග්ඩල තියෙන විකාල බොහෝජනින් වැලකීමේ ආනිසංසය. බුදුහාමුතුරු හැමතිෙසේමාගේ කරලා තියෙනම ඒක භක්තික. එකැන එක වේලක් පමණක් ආහාරන්නු භවකිරීමෙන් ඇති සැපය. මේ විදිහට හැමතිස්සම විකාල බොහෝජනයෙන් වටි වැලකීමේ වටිනාකම කියලා තියෙන. පොතපතගියවීම බනෑසීමෙන්. අපේ යටිසිතේ ගබඩා වෙලා තියෙන විකාලබෝජනය එපා විකාලබෝජනය එපත් මේකොහො දෙන මේක එපා කියල. ඉතින් එහම යටසිතේ ගබඩා වෙලා තියෙනොකොට අනෙත් අය කවුරු කවුරු හරේ විකාලභෝජනය ගන්නවා එකන් හවසට ආහාර ගන්නවා දැක්කට විකාලබෝජනය වැලකීමේ අදහස හිතේ යටිසිතේ ගබඩාකරගෙන තියෙනෙ එක් කෙනාට අනිත් අය කොයි තරං ආහාරගන්නවා දැක්කත් ආහාරයක් ගැනීමේ චේතනාවක් උපදින්නේ ත යට තෙන් ගුඩු සිතට සහිපත්් කරලා දිනවා මේක මට එපා කියල. තුවට මෙන්න මේ විදිහයට පින්න්නතුනි මෛත්‍රී සහගත චේතනා උඩු සිතෙන් යට සිතට හැම දෙස්සේම ඇතුළු කරලා. අපේ ත අව්‍යාපාද ධාතුවෙන් ග්‍රියාත්ම කරන්න පුළුවන්නන්ම්. අව්‍යාපාද සඥාව ඇතිකරගෙන කටයුතු කරන්න පුළුවන්න්නම් අපිට ආයස්ථාගික මාගේ මේ දෙවිනි මාර්ගන්ගේ සම්පූර්ණ කරගන්න පු. එවැනි වතමයි පින් න්නතුනේ අසාද අවන්සාධාතුව ග්‍රියාත්ම කිරීමට කරුණාභාවනාව බොහොමටි. මෛත්‍රභ අ්‍යාපාධධාතුවග්‍රියාත්ම කිරම් පිණිසත් අවන් සාධාතුවග්‍රියා කිරීම පිණිස කරුණාභාවනාවත් උදව වෙනවා. කරුණාභාවනාවී කළ කියන්නේ. ියලු සත්්‍යයෝ නිදුක්වෙත්වා නිරෝගවෙත්වා සූහපත්වෙත්වා දුකින් මිදෙත්වා නිවන්දගෙත්වා කියන මේ භාවනාව කරුණා භභාවනාවයි. තොකොට අනුන් දුකට පත්වෙලා සිටින ස්වභාවය තේරුම්ගරගෙන දුකින් මිදවීමේ කැමැත්තක් අනුකම්පාවක් කරුණාවක් අපේ හිතේ ඇතිවෙනවාව නං ඒක කරුණාව. එතකොට අනුන් දුක්කිින්ඳ අවස්ථාවක් දැකළ නිදුක්වෙත්වා නිදුකෙත්වා නිදුක්වෙෙත්වා දුකට පත් සියලු සතයෝ නිදුක්වෙත්වා. දුකට පස්සියලු සත්‍යයෝ නිදුක් වෙත්වා. රෝගී සීලු සත්්‍යයෝ නිදුක් වෙත්වා. රෝගී සියලු සතයෝ නිදුක් වෙත්වා. මේ විදියට හැමතිස්සම සත්වයට කරුණාව දැක්කීමේ චේතනා උඩුසිතෙහි යට හිතර දෙනවන්නං කෙනෙක් විපතකට පත් වෙලා සිටින වෙලාවදී අපේ හිත උුවෙනවා උදවකිරීම කැමැත්ත ඇතිවෙනවා. එතකොට අප න්න දැන්නුත්තුවා වගේ. විහිංසා ධාතුව අක්‍රිය වෙනවා අවිහිංසා ධාතුව ක්‍රියාත්මක වෙලා අිහිංසා පර්යේෂකයව බවට අපි බත්වෙනවා. එනිසා පින්න්නතුනේ නිවනට ලොකුම බාධකය හැටිට සැලකෙන කාමරාග පටික කියන මේ දෙක දුරුගර ගැනීමට තවත්යක කියනවන කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප විහිංසා සංකප්පගේන මේ මිච්චා සම්මා සංකල්පනාවන් දියුණු කර ගැනීම. මෙ විචා සංකල්පනාවන් දුරුකර ගැනීම පිණිස නෙක්කම සංකප්ප, අ්‍යාපාද සංකප්ප අවංසා සංකප්ගන සංකල්පනාවන් පුරුදු පුහුණ කර ගැනීම පිණස හුර කර ගැනීම පිණිස කායගතා සති භාවනාවත්, මෛත්‍රී භාවනාවත් කරුණාභාවනාවත් අපි වඩන්න ඕනෑ. ති මේ පින්න තුන් ඒ පිළිවඳ පුහුණුවක් ලබාදීම පිණිස විනාඩි කීපයක් මෛත්‍රී භාවනාව, මේ අවස්සාාවේදී සිදු කිරීමට ම බලාපොරොත් වෙනවා. වෛරණැත්තෙක්වවෙෙන්වා තරහ නැත්තෙක් වෙන්වා දුක්පීඩානැත්ත එෙක් වෙෙන්වා සුවපත් වූ සිත්තැත්තෙක් වෙෙන්වා කියන මේ වගන්හතර නිතර නිතරසිහිකිරීම මෛත්‍රී භාවනාව. තින් නිතර නිතර මේ කාරණා සිහිපච් කරනගකට අපි නොදැුවත්තුම අපේ යට සිතේ ගබඩාාවෙනවා මේ වෛර සිතවිලිවෙලින් ඇත්වීමට තරහා සිතිවිඩිවෙලින් ඇත්වීමට අදහසක්. ඒවාගේ ස්වභාවයක් අපේ හිතේ ඇති වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුේ මෛත්‍රී භාවනාව අපි ටිකවෙලාවක් කරමු. මෛත්‍රී භාවනාව සිදුකිරීමට සුදු සසිවිදිහිර තමන් ටිකවෙලාවක් ඉන්න පුළුවන් විදිහට සකස්වෙන්නේ. කවුරුත් මම කියන මේ කියන විදිහයට හිමින් හඩින් තමාන්ට විතරක් ඇහෙන විදිහට හිමිින් හඩිින් සජ්්‍යායනා කරන්න. මම වයිර නැත් එෙක් වෙම්වා මම තරහා නැත් එෙක් වෙම්වා මම දුක්පීඩා නැත්ෙක් වෙම්වා ම සුවපත් වූ සිත්තැත්තෙක් වෙම්වා මම වයිර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා දුක්පීඩා නැත්තෙක් වෙම්වා සුවපත් වූ සිත්තැත්තෙක් වෙම්වා මම වයිර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා දුක්පීඩා නැත්තෙක් වෙම්වා සුවපත් වූ සිෙත් ඇත්තෙක් විම්වා මම වයිර නැත්තෙක් විම්වා තරහ නැත්තෙක් විම්වා දුක්පේඩා නැත්තෙක් විම්වා සුවපත් ව සිෙත් ඇත්තෙක් විම්වා ටික වෙලාවක් තිකටුවම හිතන්න වෛරය කියන්නේ හිත තුල පදිංචිකරගත්ත තරාවට දිගින් දිගට පවත්තගෙන යන තරාව වෛරයයි. වෛරය අහිත කර ආවේගයක්. වෛරය හිතේ ක්‍රියාත්මකව තිබියදී පණටික ගියොත් උස්මටික ගියොත් උකදින්නේි නරක තැනකමයි. වෛරය නම්බූ මේ අහිත කර ආවේගය වගේ සිතේ අයින් කරන්න ඕේ. වෛරණැත්තෙක් විම්වා වෛරනැත්තෙක් විමවා වෛරණැත්තෙක් විමවා වෛරනැත්තෙක් විමවා මම වෛරනැත්තෙක් විමි මම වෛරණැත්තෙක් වෙමි. අද සිට මම වෛරණැත්තෙක් වෙමි. අද සිට මම වෛරණැත්තෙක් වෙමි අද සිට ම වෛරණැත්තෙක් වෙමි. මම කාටුවත් වෛර කරන්න නෑ මම කාටුවොත් වෛර කරන්නේ නෑ මම කාටුවොත් වෛර කරන්නේ නෑ වෛරෑ මම වෛරනෑ මම වෛරණෑ වෛරනෑ වෛරනෑ. බුදුගුණු බලයේ මගස තුල ඇති වෛර සිටි විලි දුරුවේවා. බුදුගුණ දත්‍යයි සැබෑවයි පුදගුණු බලයේ මගසි තුළ ඇති වෛරසිටි විි දුරුේවා. බුදුගුණු බලේ මග සිටතුුල ඇති වෛරසිති විරිි දුරුවේවා. මම වෛරණෙත්තෙක් විම්වා. මම වෛර නැත්තෙක් ව්වා මම වෛර නැත්තෙක් වවා දිග ටහිතන්න. මම තරහා නැත්තෙක් වෙමවා. මම තරහා නැත්තෙක් වෙම්වා. මම තරා නැත්තෙක් වෙම්වා. මම තරහා නැත්තෙක් වෙම්වා. මම තරා නැත්තෙක්. මම අද සිට තරහා නැතිගෙනෙක් වෙමි. මම අද සිට තරහ නැතිගෙනෙක් වෙමි. මම අදසික තරහ නැතිගෙනෙක් වෙම. රාව කියන්නේ අපව අපා එටියමු කරන අහිතකරාවේගයක්. තරහාව හිතේ ඉස්මතු තිබියදී පණටික ගියොත් උපදින්නේ නරක තැනක මයි. ඒ නිසා මගේ හිතේ තියෙන මෙ තරහාව මම අයින් කරන්න ඕනෑ. මම තරා නැත්තෙක් වෙමි මම තරා නැත්තෙක් අද සිට මම තරා නැත්තෙක් වෙම අද රිට මම තරහ නැති කෙනෙක් වෙමි මමතරහනේ මමතරානෑ මමතරහනේ මම කායෙක් වත්තරානේ මම තරහනේ මොකායිෙක් වත්තරාගන්නේ තරානේ තරහන තරහනෑ මමතරානෙත්තික් විම්වා මම තරහනෙත්තික් විම්වා මම තරා නැත්තික් විම්වා අමදුක් පීටා නැත්තෙක්වම්වා මමදුක් පීටා නෙත්තෙක්වෙෙමවා. මමදුක් පීටා නැත්තෙක්වෙම්වා හමදුක් පීටා නැත්තෙක්වා බුදුගුණු බලයෙන් මට ඇතිදුක් පීටා දුරුවේවා බුදුගුණ බලයෙන් මට ඇතිදුක් පීටා දුරුේවා. බුදුගුණු බලයෙන් මට ඇතිදුක් පීටා දුරුවේවා. හමදුක් පීටා නැත්තෙක්වෙෙවා. මපත් වූ සිත් එක්වවෙවා මම සුවපත්තු වූ සිතතත්ත එක්වෙමවා මම සුවපත් වූ සිත්තත් එක්වෙමවා මගේ සිත සූපත්ේවා මගේ සිත සූපත්වේවා මගේ සිත සූපත්ේවා මගේ සිත වෛරයෙන් මිදී සුවපත්වේවා වෛරෙන් මිදී සූපත්ෛරෙන් විිදී සූපත්ේ ගේ සිත තරහාවෙන් මිදී සූපත්තේවා තරහාවෙන් මිදී සූපත් තරාවෙන් මිදී සූපත්තමගේ සිත දුක් පීඩාවන්ගෙන් මිදී සූපත්තේවා සුකීඩාවන්ගෙන් විී සූපත්තේ දුක් පීඩාවන්ගෙන් මිදී සූපත්තේ මගේ සිත කෙලෙස්සලින් මිදී සූපත්තේවා

Cita di sebalah, cita suruh. Suruh. දැගති සාතු කියන කවදද ඉමාය දම්මානු දම්ම පටිපත්තියා පුද්ධන් පූජයේමින් ඉමාය දම්මානු දම්ම පටිපත්තියා දම්මන් පූජේමී ඉමාය දම්මානු දම්ම පටිපත්තියා සංගන් පූජේමින් අද්දා ඉමාය දම්මානු දම්ම පටිපත්තියා ජරාමර නම්හා පරිමුංචෙස්සාමින් අද්දාා යිමායේ දම්මානු දම්ම පටිපත්තියා නි්බාන පච්චයෝහෝතු පවාසනාවන්ත පින්නතුනනි දැන් අපි මේ වෙලාවේ පළමයෙන්ම පන්සල් සසාමාධන් වෙලා බුදුරජාණන් වහන්සේගේ නවාරහාදී බුදුගුණ සහිපච්චරමින්. මල් පහංගිලන් පසාදීමි පූජාවන් සිද්ධ කළ පරිත්‍රාණ ධරම දේශනාව සිදු කළා ධර්මානු සාසනාවක්ෂ්‍රවණය කළ භාවනා කළ භාවන නම් වූ ඒ ප්‍රතිපත්තිය බුදුරජාණන් වහන්සේට බුද්ධම් පූජයමි දම්ම පූජයමිකල් ප්‍රතිපත්ති පූජාව සිද්ධ කළ. මේ දියට දධි කරගත සියලූ මොකුසලානි සන්සයන් අප ෝරකිෙන ලෝකයේ රකින පින්ගවන කැමති සියලු දෙවිදේවතාව අනුමෝදංවී සැපයෙන් සැපේට පැමිණෙත්වා අප වාරක්ෂාකරත්වා දෙවියෝකතන බෝධයකින් නිවන්ද කිත්වාගල සාක්‍යන. ආකාසට්නාා චෙබුමටටා දේවානාග මහිදධිකා. ්ඥන්තං අනුෝදිිත්වා චිරං්‍රක්කන්තු ලෝක සාසනං ආකාසට්හාචබුම් මට්ටා දේවානාගා මෛද්දිිකා. පญ්ඥන්තං අනුමෝදිිත්වා චිරං්‍රක්ක අන්තු දේශනං ආකා සට්හාචබුම්මට්ටා දේවානාගා මහිදදිකා පු්ඥන්තං අනුෝදිත්වා චිරංග්‍රක් අන්තු තුවංසදා පොහදාව වඩා ඇති දෙඩිගළ මවපිය ගුරර සියලු ඥාතිී මියගේ සියලු ඥාතියෙන් මේ පින්ගන් මෝදන් වීමෙන් සැපන් සැපේට පැමිණෙත්වා දුකින් මිදෙත්වා නිබන්ධකිත්වා කර ඥාතිීන්ට පින්දෙන. ඉදම් මේ ඥාතිී නංගෝ තු සුකිතා ඔන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිී නංගෝ තු සුකිතා ඔුන්තු ඥාතයෝ. දම් මේ ඥාතිී නං ඕෝතුසු ගිතා උුන්තුඥාතය මේ පාලකර ගත සියල පින් බලයෙන් තුනුරුවන්ගේ ගුණ බලයෙන් දෙවියන් ගෙසා ඥාතිීන්ගේ කරුණාවා සවාද සැලසීමෙන් මේ පින්න්නස් සෑම සියලු දෙනාට මේ ඇත්තන්ගේ ලංකාවේ ගිවල්දුරල් සිට සීරු නෑ දැ හිතමිතුරවාදීන්ට සෙතක් වේවා සැනසීමක් වේවා යහපතක් අභවුරුදිියක්ම වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයේුතු මේ අත්තගේ රැකී රක්ෂාාව්‍යාපාර කටයුතු සිතූ පැතුූ පරිද්්‍යම කරදරයක් කිරියරයක් නැතුව ඉෂ්ට සිද්ධ කරගැනීමට සක්තියේ දෛරයේ වාසනාව උදාවීවා. සියලු සසර විපත්ති දුරුවේවා උතුම් වූ නිර්වාණ සම්පත්වීමල බාගැනීමට මේ පින්කම හේතු වාසනාවීවාගය පාථන කර . සුනාමි වෙසනයෙන් අපි ලංකාවේ අතලිස් දහකට වඩා පිරිසක් එක විනාටි පහක් දහයක් ඇතුළත මියගියා ඒ මියගිය සියලු සත්්‍යය ලෝකවා සියලු සතය්ධටත් සියු ස්‍යයෝද අප කළ මේ පින් බලය සූපත්යෙත්වා සූපත්යත්වා අබව ගැතු උපතක් ලබා සිටේන නරකතනකුපත ලබා සිටියේ නඟගින් අත්මිදෙත්තුවා පතන වූෝදදිග ින්න්වන් දකිත්වා මේ වගේ වෙසනයක්. කිසි කාලෙකොත් අප කාට්වස් සිදු නොවේවා ඒත්ත තුළ ඔපා පැහැම දෙනාටම නිවන් සැපලබාගැනීමට මේ පින් හේතුවේවා කර පාත්තනා. ඉමිනා පං්ඥකම් මේන මා මේ බාල සමාගම සතන් සමාගමෝ හෝතුයාාව නිබාන පත්තයා ඉදන් මේ පුංජංආසවක්කයා වහංගෝතු. සබ්බ දුක් හා පමයිගතු බිවාදන සීලිස්ස නිච්චන් වද්දාාපචායිනු චත්තාරෝ දම්මා වඩ්ඩන්තියේ ආයුුවන් වු සුකම්බලන් ආයුරාරෝගේ සම්පත්ති සග්ග සම්පත්ති මේවේචේ. අතෝ නිබ්බාන සම්පත්ති මිනතයේ සවිජතු දටිකරයයා වඋුණන් දැට්ටික වෙලාවයි භාවනා කළේ ඉති නොදැන වගේ ධර්මාණ සසනනාටික වැඩිපුර වෙලාවක් ගියා ඒකයි හෙමුණේ මගුත්තව පැහැරදිි කරගන්නේෙම ඒරුණ තැන තිෙන නඟන්න අද කීවිච්චි කරුණුවලින්ම්ප දොකට පස්ියලු සත්‍යයෝ නිදුක්කෙත්තුවා. පුරුදු කරගන තියෙන භාවනාව නිදුක්කෙත්වවා නීෝග වෙත්වවා සූපත් යත්වවා දුකින් මි දෙෙත්වා නිවන්දකිත්ව කරුණා භාවනාව මෛත්‍ර භාවනාව තමා වෛ නැත්තෙක්වේ ම තරා නැත්තෙක්වේම . ආන් අවේරෝහෝමි, අව්‍යාපජෝහෝමි, අනියගෝමි සුග අතානම් මෛත්‍රරි භාවනාව පිළිබඳ බදු බුදු හන්දුර දේශනා කරල තියන වගන්ති හතර. මෛත්‍ර භාවනට අ සියලු සත් නිදුකත්වවා නීරෝග වෙත්වවා. කරුණා අභාවනාව හිටියට යපු ගනලති. තැන් වෛරයට විරුද්ධ සිතිවිලි එක එල්ලේම සියලු සත්තියෝ නිදුක්කෙත්තුවාගෙලිකොට එන්නේ නෑ. මම නිදුක්වම්වාගේලගිව්වට තරහාවට තරාගත්තයටට හෝ වෛරගතට හෝ කොටෙමිගේවන ව්‍යාපාදධාතුවට විහිංසාධාතුවට විරෝධා කල්ප නිදුක්කෙන්වා නනිරෝගෙන්වාගෙල කිවටඉන්න ව්‍යපාදධාතුවට විහින්සාධාතුවට විරුද්ධ අදහස විරෝධාකල්පය වෛරණැත්තෙක්වෙන් වා තරහ නැත්තෙක්ව වාගේ ම එනවා. එනිසා ඒක මෛත්‍රධාවනාව. ව්‍යාපාදධාතුව විහින්සාධාතුව දුරු කරන්න නම් උඩු සිතෙන් යටිසිතර හැමතිස්සේවද ඕන මම වෛරණැත්තක්වේ මෛයිර කරන්න මම වෛර කරන්නේ. මම තරහාගන්න මම තරහගන්න තරාණෙත්තෙක්වවෙ ව්‍යාකල්ප යටසිතේ හොඳර ප්‍රබල ඩේටාවක් හටියට ගබඩා කරගන්න ඕන එතකොට තරහාවක් ඇතිවියුතු අවස්ථාව වගද වුණත් අර ව්‍යාපාදධාතුව ක්‍රියාත්මක වෙල්ලා ව්‍යාපාද සඥා ව්‍යාපාද පරිලා වගේ දේවල් ඉන්නේෙන ඇතේ නව තින ඇතනින්ම. දෙකති ඉංක පාර්ට කරන්න බෑ කාලයත් එස්සේ පුරුදු ගොහුණු කරපු සිතක දමක් ඒ ඒ ස්වභාව ඇතිවෙන්නේ. đây nó đeo thằng nó tưởng này chung đơn vị đấy